සම්මා සම්බුදු සරණයි පින්වන්ත හැම දිනාටම හැමෝම ඒක රාශි වෙලා ඉන්නේ අද දවසේත් අපේ ජයමග ධර්ම දේශනාව සමග මේ ජීවිතය සාර්ථක කරගෙන සසර ජීවිතය සුවපත් කරගෙන උතුම් නිවනින් සැනසෙනවා කියන කාරණාව මුල් කරගෙනයි එකම ධර්ම කරුණ ලෞකික ලෝකෝත්තර දෙපැත්තම සාර්ථක කරනවා කියන කාරණාව අපි හැමදාම මතක් කරනවා මේ පින්වන්ත අයට එකම ධර්ම කරුණ ලෞකික ලෝකෝත්තර දෙපාර්ශ්වයම සාර්ථක කරන බව සඳහන් කරන්නේ අපි හොඳින්ම දන්නවා අපේ පින්වත්නි මේ කියන වැඩපිළිවෙල තුල සාර්ථකත්වයට යන්න මේ අපිට ලැබිලා තියෙන වැඩපිළිවෙල තුල සාර්ථකත්වයට යන්න නම් මානසික තත්ත්වය දියුණු කරගන්න ඕනේ. ඉතින් ලෝකෝත්තර දියුණුව කියලා කියන්නේ උපරිම මානසික දියුණුවක්. උපරිමම මානසික දියුණුවක් ඇති කරගන්න කටයුතු කරනකොට මානසික ශක්තියින් වර්ධනය වෙනවා. ඒ ශක්තියින් භාවිතා කරනකොට අපි දන්නවා ලෞකිකත්වය තුළ ඕනෑම ඉලක්කයකට යන්න පුළුවන්. ලෞකිකත්වය තුළ වැඩ කරගෙන යනකොට අපිට ඕන වෙනවා බොහොම ප්‍රබල කාරණාවන්. ඒ කාරණාවල් තමයි විශේෂයෙන්ම අර ලෝකෝත්තර තත්ත්වය වගේම සිහිය ඕන වෙනවා. එතන වීරිය ඕන වෙනවා. ඒ වගේම නුවණ ඕන වෙනවා ඒවට අදාළ. එතකොට ලෝකෝත්තරව දියුණු වෙන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ආතාපි සම්පජානෝ සතිමා. ඒ කියන්නේ මූලිකම කාරණා තුන සතිපට්ඨාන දේශනාවේ තියෙන ආතාපි සම්පජානෝ සතිමා විනෙය්‍ය ලෝකේ අභිජ්ජා දෝමනස්සං. එතකොට මූලික වශයෙන්ම අපි අන්න ඒ කාරණාවන් ගැන හිතන්න ඕනේ. සිහිය නුවණ වීරිය කියලා කියන්නේ මේ ඉහළම මානසිකත්වයක් ඇති වෙන්න ඕන දේවල්. එතකොට සාමාන්‍ය වශයෙන් හරි අපි අසිහියෙන් කටයුතු කරවුවොත් වීරියෙන් තොරව කටයුතු කරවුවොත් කම්මැලිකමින් කටයුතු කරවුවොත් ඒ වගේම නුවණ නැතුව කටයුතු කරොත් කරන දේ ගැන දන්නේ නැතුව කටයුතු කරොත් අනිවාර්යයෙන්ම ඒ හැම ක්‍රියාවක්ම අසාර්ථක වෙනවා. ඒකද මේ කරුණු මේ අපේ මානසිකත්වයේ ඉදිරියට අරගෙන යන කරුණු අපේ පින්නන්නේ අපි බොහෝ වශයෙන් දැනගෙන ලෞකික ලෝකෝත්තර දෙපැත්තම දියුණු වෙන්න හේතු වෙන මේ කරුණු කාරණා අපේ ජීවිතයට උපරිමයක් වශයෙන් එකතු කරගන්න ඕනේ. උපරිමයක් වශයෙන් එකතු කරගන්න ඕනේ ඒ සඳහා අවශ්‍ය කරන වැඩපිළිවෙල අපේ තුලින් නිර්මාණය කරගෙන තබා ගන්නට ඕනේ. හොඳයි. අපි බලමු කොහොමද මේ වැඩපිළිවෙල නිර්මාණය කරගන්නේ කියලා. අපි අපේ හිතේ මේ දිනවල දිගටම සාකච්ඡා කරා සත්ප්‍රාය සම්පජානය, සාර්ථක සම්පජානය, ගෝචර සම්පජානය සහ අසම්මෝහ සම්පජානය ගැන, සති සම්පජානය ගැන. ඉතින් ඒ විදිහට මානසිකාර හදාගන්න එක ගැන බොහෝ වශයෙන් කතා කරා. ඒ මානසිකාර හදාගන්න වැඩපිළිවෙලක් තියෙනවා පෙන්නත්නේ. ඒ ගැන කෙටියෙන් මතක් කරන්නයි අද දවසේ අපි බලාපොරොත්තු වෙන්නේ. මේ සම්පජානනය ගැන දැන් කතා කරා ඇති. මොකද අසති අසම්පජානනය සිහිය නැතිකම පැහැදිලිවම නුවණ නැතිකම කියන මේ අකුසලය තරම් තවදුරටත් අපිව විනාශයට පත් කරන දෙයක් තවත් නැහැ. ඉතින් ඒකින්ද සිහියෙන් වාසය කිරීම කියන එකේ සීමාවක් නැති තරම් දැන් වැඩපිළිවෙල මොකක්ද? මේ වැඩපිළිවෙලට අදාළ වෙන විදිහට අපේ මානසිකාරය සකස් කර ගන්න ආකාරය දැන් ලොකු දැනුමක් තියෙනවා චිත්ත පරම්පරාව ගැන. මේ දිනවල අපි ජයමග දේශනාව ලෝකෝත්තර පැත්තට වැඩියෙන් නැඹුරුතාවයක් ඇති ධර්ම කරුණු, නමුත් ලෞකික පැත්තට ඉතාම ඉහළ දායකත්වයක් ලබා දෙන ධර්ම කරුණු මේ විදිහට සාකච්ඡා කරමින් ඉන්නේ. මොකද මේ සිහිය නැතුව වාසය කරලා කවදාක ලෞකික දියුණුවක් ලබන්න බෑ. මොකද ලෞකිකත්වය තුළ එන ප්‍රබල ගැටලු තියෙනවා. ඒ ගැටලුවලදී මම දැන් කිව්වා වගේ සිහිය නුවණ වීරිය විතරක් නෙවෙයි සූක්ෂ්ම වැඩ කටයුතු කරන්න වෙනවා. නුවණින් කටයුතු කරනකොට තැනට සුදුසු නුවණ භාවිතා කරන්න වෙනවා. අපි දකිනවා පින්වත් නී වැඩ කරන්න යනකොට බොහෝ දෙනෙක් ගොඩක් කලබල වෙනවා. තමන්ගේ සීමාවන් තමන්ට තේරෙන්නේ නැති ප්‍රමාණයට කලබලකාරී තත්ත්වයන් නැති කරගෙන අන්තිමට අවසාන ප්‍රතිඵලය නැති කරගන්නවා. තමන්ට කරන්න පුළුවන් දේවල් පිළිබඳව තියෙන අවසාන ප්‍රතිඵලය පවා
නැති කරගන්නට විශාල හේතු සකස් කරගන්නවා මේ වැඩපිළිවෙළවල් තුල. ඉතින් අපි බොහෝම ප්‍රවේශමෙන් තමයි ජීවිතේ අරගෙන යන්න ඕන කොහොම නමුත් මේ ඔක්කොම එක තැනකට අරගෙන අපි අද කතා කරන්න යන්නේ සති සම්පජාන්නේ පිළිබඳව මානසිකාරය සකස් කර ගැනීම කියන එක ගැන සාරාංශ වශයෙන්. ඉස්සෙල්ලාම සාර්ථක සම්පජාන්නේ කියනකොට දැන් ඔන්න හැමෝම දන්නවා මොකද්ද මේ සාර්ථක සම්පජාන්නේ කියලා. ඒ කියන්නේ මේ ජීවිතය අද මේ විදිහට ලැබිලා තියෙන්නේ ආසන්න භවය දක්වා අන්තිමටම ගිය සැරේ මැරෙන වෙලාවේ සාර්ථක වැඩපිළිවෙලක් තිබුණ නිසා. ඒ ජීවිතය සාර්ථකව ගෙවලා තිබුණ නිසා අනන්තරි පාප කර්මයන් කරගෙන නැහැ. ආසන්න කර්මය වැරදිලා නැහැ. හොඳ ආචින්න කර්මයකින් හෝ ආසන්න කර්මයකින් තමයි ප්‍රතිපත්තිය ආරක්ෂා කරපු හින්දා කොහොම හරි ඉතින් මනුස්ස ජීවිතයක් ලැබිලා නිකන් නෙවෙයි. අංගපසඟ නිවැරදිව ලැබිලා බුද්ධෝත්පාද කාලයක කල්යාණ මිත්‍රව ලැබෙන කාලයක මේ හැම දෙම එක ඉපදිලා. එහෙනම් සාමාන්‍යයෙන් බලාපොරොත්තු විය යුතු තත්ත්වයක්. නමුත් මේකෙන් ප්‍රයෝජන ගත්තද නැද්ද කියන එකයි ප්‍රශ්නේ වෙන්නේ. මේ ලැබිච්ච ජීවිතය හේතු කොටගෙන හටගන්න ඊළඟ ජීවිත ඊළඟ භවයන් හටගන්නකොට ඒ භවයන් වල අපිට සාර්ථකත්වයක් මීට වැඩිය සාර්ථකත්වයක් තියෙන විදිහට අඩුම ගානේ දස කුසල් ටික හරිය ආරක්ෂා කරගෙන යම් කිසි කෙනෙක් යම් ආකාරයකට කටයුතු කරා නම් බය නැතුව ඉන්න පුළුවන්කමක් තියෙනවා. මං කොහොම හරි යහපතක් වේ කියලා. නමුත් දස කුසල් කරලා අපාය යන පිරිසකුත් ඉන්නවා. පෙර බොහෝ පාපයන් සිද්ධ කරපු පාපයන් සිද්ධ කරගත්ත ඒවා පටිසන් දෙමින් සමහර විට දස කුසල් කරපු අයට අපායන්ට වෙන අවස්ථා තියෙන බව ධර්මයේ තියෙනවා පින්වත්නි. නමුත් ඒ කරන කුසලයන් කවදාහරි පටිසන් දෙනවා. ඒකින්ද මේ ජීවිතය අසාර්ථක ජීවිතයක් නෙමෙයි. එතකොට අපි ඒ කියන්නේ යහපත් පැත්තට සංසාරික ජීවිතයේ යහපත් පැත්තට යමක් සිද්ධ කරලා තියෙනවා කියන එක. සසර ජීවිතයේ යහපත් පැත්තට යමක් සිද්ධ කරලා තියෙනවා කියන එකයි එහි තේරුම. හොඳයි. එතකොට ඔය පළවෙනි කාරණාව සාර්ථක සම්පජාන්නේ. ඊළඟට සත්ප්‍රාය සම්පජාන්නේ කියනකොට මේ සසුන් බමසර යහපත් ආකාරයට භාවිතා කළ සාසනික බ්‍රහ්මචාරීත්වයක් තියෙන නැත්නම් ආර්යශ්‍රේණික මාර්ගය භාවිතා කරන කෙනෙක් බවට පත් වෙලා ඉතින් ඒකට අවශ්‍ය කරන මානසිකාරයක් අපි ළඟ තියෙන්න ඕන. අර සාර්ථක සම්පජාන්නේට අවශ්‍ය කරන මානසිකාරයක් තියෙන්න ඕන. මේ தത്വෙට මේ දෙවෙනි කාරණාවට අවශ්‍ය වෙන විදිහට මේ මානසිකාරය වර්ධනය කරගෙන තියෙන්නට ඕනේ. පළවෙනි මානසිකාරය ඇති කරගත්තොත් දෙවෙනි මානසිකාරය තුල ඒ කියන්නේ ආර්ය ශ්‍රේණික මාර්ගය භාවිතා කෙරෙන මානසිකාරයක්. ඔන්න ඔතන තමයි වටින්නේ කෙරෙන කරන නෙවෙයි කෙරෙන මට්ටමකටපත් වෙලා තියෙනවා. ඒ தത്വෙටපත් වෙලා තියෙනවා කියලා කියන්නේ පළවෙනි එක තියෙන්නේ ඒක ඇතුලේ. ඒ කියන්නේ ආර්ය ශ්‍රේණික මාර්ගය නම් දුකට හැම වෙලේම ඇති වෙන ප්‍රශ්න වලට විසඳුම ලබා ගන්න ආර්ය ශ්‍රේණික මාර්ගයෙන් නම් යම් කිසි කෙනෙක් තමන්ට ඇති වෙන ගැටලු වලදී විසඳුම ලබා ගන්නේ ආර්ය ශ්‍රේණික මාර්ගයෙන් නම් යම් කිසි කෙනෙක් ඒක තුල දස කුසලය නැත්නම් සාර්ථක ජීවිතයකට අවශ්‍ය කරන සියලු දේ ඒක තුල අඩංගුයි. හැබැයි සාර්ථක ජීවිතයක් ගත කරන කෙනෙක් ආර්ය ශ්‍රේණික මාර්ගය සම්පූර්ණයෙන් භාවිතා කරනවා කියලාම කියන්න පුළුවන්කමක් නෑ. හරි. ඊළඟට ගෝචර සම්පජාන්නේ කියලා කියන්නේ භාවනාවක් කරන කෙනෙක් හැම ඉරියව්වක්ම අභික්කන්තේ පටික්කන්තේ ආලෝකිතේ විලෝකිතේ සම්මිජ්ජිතේ පසාරිතේ සංගාටිපත්ත චීවර ධාරණේ අසීතේ පීතේ කායිතේ සාහිතේ උච්චාර පස්සාවකම්මේ ගතේචිතේ නිසින්නේ සුත්තේ ජාගරිතේ බාසිතේ තුන්හි භාවේ. හැම ඉරියව්වක්ම ඒ කමටහනට ගෝචර වෙන විදිහට තමන්ගේ මානසිකාරය සකස් කරගෙන. ඒකයි මම අර චිත්ත පරම්පරාව ගැන බොහෝ දේවල් මතක් කරේ. හරි. එතකොට තමන්ට ගැළපෙන ආකාරයට මේක සකස් කරගෙන ඒ කමටහන වැඩෙන ආකාරයට. එහෙම කමටහන වැඩෙන ආකාරයට යම්කිසි කෙනෙක් ඉරියව් ටික පවත්වමින් ජීවත් වෙනවා නම් ඒක ඇතුලේ ඒ මානසිකාරය තුල ආර්ය ශ්‍රේණික මාර්ගය අනිවාර්යෙන් අඩංගුයි. ඒ කියන්නේ ආර්ය ශ්‍රේණික මාර්ගය භාවිතා කරමින් කටයුතු කරන කෙනා ඒ මානසිකත්වයේ අභිභවාගිය
ඊටත් එහාගේ මානසිකත්වය තමයි ගෝචර මානසිකත්වය කියලා කියන්නේ. ඊළඟට හිතේ උපදින සියලු සිතුවිලි හේතු කොටගෙන හරියට නිකන් යන්ත්‍රයක් ක්‍රියාත්මක කරන බැකෝ යන්ත්‍රයක් ක්‍රියාත්මක කරන ඇතුලේ ඉන්න රියදුරු තමයි මේකේ සියලු යන්ත්‍රයේ සියලුම මේ ක්‍රියාවන් පාලනය කරන යන්ත්‍රය මෙලුම දෙයක් දන්නේ නැහැ. කිසිම දෙයක් දන්නේ නැහැ. අපේ ශරීරය ඒ වගේමයි. මේ ශරීරයේ කිසිම අංශුවක් කිසිමම දෙයක් දන්නේ නැහැ. මේ ශරීරයේ කිසිම අංශුවක් කිසිමම දෙයක් දන්නේ නැහැ. අන්න ඒ කිසිමම දෙයක් දන්නේ නැති මේ ශරීරය කිසිම අංශුවක් කිසිම දෙයක් දන්නේ නැති මේ ශරීරය හෙල්ලෙන්නේ මේ ශරීරය දුවන්නේ පණින්නේ නටන්නේ දඟලන්නේ ඔක්කොම කරෙන්නේ හිතේ ඇතිවන හැඟීමන. එහෙනම් බැකෝ යන්ත්‍රයේ රියදුරා කියලා කියන්නේ අපේ සිත සහ සිතුවිලි යන්ත්‍රය කියලා කියන්නේ හරියටම මේ ශරීරය. ඇත්තට මේක ඒ වගේමයි. අපි බත් කනවා කියලා හිතන්නකෝ. මේ ඇඟිලි දන්නේ නැහැ බත් අනනවා කියලා. මේ ඇඟිලි වල තියෙන මේ හැම කිසිම දෙයක් දන්නේ නැහැ. එතකොට මේ බත් උස්සනකොට මේ අත දන්නේ නැහැ මම මේ බත් උස්සනවා කියලා. ඊළඟට මුවද්්වාරයට ගේනකොට දන්නේ නැහැ මේ මුවද්්වාරයේ තියෙන මේ තොල්පටවල් දන්නේ නැහැ බත් වදිනවා කියලා. දත් දන්නේ නැහැ බත් හපනවා කියලා. ඔය මොනවත් මොනවත්ම දන්නේ නැහැ. දිව දන්නේ නැහැ රස දැනෙනවා කියලා. හරිද? දිව්‍ය ප්‍රසාදය කියලා කියන ඉතාම සියුම් කොටසක තමයි මේ රසය දැනෙන ස්වභාවය තියෙන්නේ. හරි, එතන තමයි මේ රසය උපදින්නේ. නමුත් මේ දිවේ තියෙන මේ මස් ආදී කිසි දෙයක් ඒව දන්නේ නැහැ. එතකොට පින්නත්නි, මේක පැහැදිලි බැකෝ යන්ත්‍රය. මේක ක්‍රියාත්මක වෙන්නේ පැහැදිලිවම සිත සහ සිතුවිලි වලින්. සිතේ උපදින්නා වූ වේගය නිසා ඉපදෙන චිත්ත කීරිය වායෝ ධාතුව කියලා කියන මේ වායෝ ධාතුවක නැත්තම් වාතයක පීඩනය හේතු කොටගෙන තමයි පීඩනය සහ අවපීඩනය හේතු කොටගෙන තමයි මේ අතපය උස්සන්න පුළුවන්. නැත්නම් මේ ගුරුත්වාකර්ෂණයේ අභිභව මේ අතක් මෙහෙම උස්සන්න බෑ. අපිට මේ අත මෙහෙම උස්සනකොට මේ ගුරුත්වාකර්ෂණයේ අභිභව යනවා. ඉතින් එහෙමනම් මොකක් හරි ක්‍රියාවලියක් තියෙන්න ඕනේ මෙතන. ඒකට එක්තරා පුංචි වස්තුවක චූටි ගල් කැටයක් නිකන් උස්සන්න පුළුවන්ද කියලා කියන්න. ඒකට මොකක් හරි ක්‍රමවේදයක් ඕනේ. එහෙනම් මේ නිකම්ම මේ ශරීරයේ තියෙන අතක් මෙහෙම ඉස්සෙන්න නම් මේ වැලමිටෙන් එන මොකක් හරි තියෙන්න ඕනේ. මේ මෙතනින් එහාට මේ ටික ඉස්සෙන්න යම් කිසි මොකක් හරි ක්‍රමවේදයක් තියෙන්න ඕනේ. ඒක තමයි චිත්ත කිරිය වායු ධාතු කියලා සඳහන් කරලා තියෙන්නේ. එතකොට අන්න ඒක අනුව ක්‍රියාත්මක වෙන නිස්සත්ත නිජ්ජීව ශුන්‍ය කියලා කියන ශරීරයක් මේ හිත කියන දේ තුලින් ක්‍රියාත්මක වෙනවා. මෙන්න මේ වගේ මේ වැඩපිළිවෙල. ඊළඟට මේ හිතේ වැඩපිළිවෙලත් මේ හිතේ උපදින සිතුවිලි මෙන්න මේ වෙලාවට මේක උපදින්න ඕන මේ වෙලාවට මේක උපදින්න ඕන කියලා තීරණයක් ගන්න මට නම් පුළුවන් කමක් නැහැ. අන්න ඒක ඉතාම හොඳින් අපි දැනගන්න ඕනේ. හරිද? අන්න ඒක ඉතාම හොඳින් දැනගන්න ඕනේ. ඉතාම හොඳින් තේරුම් ගන්න ඕනේ. එහෙම තේරුම් අරගෙන ඒ අනුවම සිහිය තියාගෙන ඉන්නවා කියලා කියන්නේ අසම්මෝහ සම්පජානනය කියලා කියන එක. ඒ සිහිය පවත් ඒ නුවණ, ඒක තමයි නුවණ, ඒ පිළිබඳව සිහිය හැම ඉරියව්වකදීම පවත්වාගෙන වාසය කරනවා. ලේසි නෑ. එහෙම සිහියක් පවත්වන්නට පුළුවන් නම් ඒක තුළ ඒ සිහිය පැවැත්වීම තුළ ඒ කියන අසම්මෝහ සම්පජානනය තුළ ගැබ් වෙනවා, ඇතුල් වෙනවා ගෝචර සම්පජානනය, සත්ප්‍රාය සම්පජානනය, සාර්ථක සම්පජානනය කියනවා. ඒ කියන්නේ මේක ගොඩක් ප්‍රබලයි කියන එක. මේවැනි සිහියකින් කටයුතු කිරීම තමයි ආසන්න තත්ත්වයකටපත් වෙලා තියෙන්නේ. උද්‍යව ඥානය ආදී වශයෙන් තියෙන මේ ඥානයන් උපදවා ගන්නට. මොකද මෙතන නාම රූප පරිච්ඡේදය ඉතා පැහැදිලි. මෙතන පටිච්චසම්පාදයේ තිබෙන බව ඉතා පැහැදිලි. එතකොට මේ සිහිය පවත්වා ගැනීම මෙතන තියෙනවා නම් මෙතන නාම රූප පරිච්ඡේද ඥානය තියෙනවා කියන එක පැහැදිලි. පච්චය පරිග්‍රහ ඥානය තියෙනවා කියන එක පැහැදිලි. එතකොට මේක වර්ධනය වෙනකොට තමන්ගේ සහ අනුන්ගේ වශයෙන් සම්මස්සන ඥානයක් එතන උපදිනවා කියන එක පැහැදිලි. හරිද? එතකොට මේක තුල ඉඳීමෙන් තමයි මේ තියෙන නාම රූප පරම්පරා දෙකේ
ඇතිවීම නැතිවීම ගවේෂණය කරන්න පුළුවන් බවත් පැහැදිලි. එතනින් එහාට නව මහා විදර්ශනා වර්ධනය කරගෙන සෝවාන් පලස්ත පුද්ගලයෙක් බවට පත්වෙන්නට අවශ්‍ය කරන වැඩපිළිවෙල ඔය ක්‍රියාවලිය තුළින් උපදවා ගන්නට පුළුවන් කියන එක ඉතාම පැහැදිලි. හරි, ඉතාම පැහැදිලි. ඉතින් ඒකින්ද මෙවැනි ඌ වැඩපිළිවෙලක් අපි ඉතා නිවැරදිව සාර්ථකව අරගෙනයන්ට අවශ්‍ය කරන කටයුතු සම්පාදනය කරගණ්ඩ ඕනෑ. ඉතා සාර්ථකව අරගෙන යන්නට අවශ්‍ය කරන කටයුතු සම්පාදනය කරගණ්ඩුවන නිබන්ධව නිරතුරුව ඉති මේ නිබන්ධව නිරතුරුව සාර්ථකව මේ කාරණා සිද්ධ කර ගන්නට නම්. හරිද, සාර්ථකව මේ කාරණා සිද්ධ කරගන්නට නම් අපි අපේ ජීවිත කාලය තුළ සිදුකර ගත යුතු ඉහළම කාරණාව තමයි මනසිකාරය සකස් කරගන්න එක, යෝනිසෝ මනසිකාරය සකස් කරගන්න එක. ඒ මනසිකාරය හැදුනට පස්සේ මේ කාරණාව ඒ මනසිකාරය විසින් සිද්ධ කරනවා. ඒ මනසිකාරය අපි සකස් කරන්න ඕනේ. එතකොට අපි දැන් දැනගන්න ඕනේ, දැන් මම මතක් කරන්න යන්නේ ටික දවසකින් මතක් කරේ නැති කාරණාවක්. ඒ තමයි පුටුවක් හදන විදිහ, ඉගෙන ගන්න හැටි. හරි, නැත්තම් කැවුමක් උයන විදිහ. ඊට වැඩි හොඳයි අපි පුටුවක් හදන විදිහ ගැන මතක් කරමු. මම ඔය කැවුම් කතාවත් මතක් කරන්න ඕන සැරෙන් සැරේ. අපේ පින්වත්නි, කෙනෙකුට පන්ති කාමරයක තියලා ළමයෙකුට අපි උගන්වනවා පුටුවක් හදන්න, මෙන්න මෙහෙමයි කියතෙන් කපන්නේ, මෙන්න මෙහෙමයි කියලා. හා හරි, අපි හිතමුකෝ මේ කියතෙන් කපන විදිහත් එතනදී උගන්වනවා කියලා. කොහොම හරි පන්ති කාමරයේදී ඇන ගහන හැටි, මේ කූඤ්ඤ හදාගන්න හැටි, වෙන් කරන හැටි, ඊළඟට කකුල් පුටුවේ කකුල් හදන හැටි, ඔක්කොම ටික ඒ කෑලි ටික හදන හැටි, ඒවා ඔක්කොම එකට සවි කරන හැටි ඔක්කොම ටික අපි කියලා දෙනවා. මේ කියලා දෙන්නේ මූලිකව කියතෙන් වැඩ ගන්න දන්න, ඇන ගහන්න දන්න, ඒ උපකරණ පාවිච්චි කරන්න දන්න කෙනෙකුට මේ ටික කියලා දෙනවා. දැන් කොටයක් දෙනවා මෙයාට උපකරණ ටිකත් එක්ක. තනියම පුටුව හදන්න සෑහෙන කාලයක් යාවි. එයාට සමහරට කියලා දුන්නේ ඒවා එකින් එක පොත බලාගෙන කරන්න වේවි. හැබැයි කවුරුහරි කෙනෙක් කියලා දුන්නොත් ඉක්මනට කරාවි. පළවෙනි වතාවේදී ලොකු කාලයක් යයි. හැබැයි පුටුවේ පොඩි පොඩි ඇද එහෙම තියේවි සමහර විට. හැබැයි ඔය පුටුව මේ හදන්න යෑමේදී ලොකු වෙලාවක් අරගෙන මේ එක එක්කෙනාගෙන් අහගෙන, ළඟ ඉන්න අයගෙන් අහගෙන සමහර විට ඉතින් කඩාගෙන වැටෙන මට්ටමකටත් තියෙන පුළුවන්. හරියට හැදෙන්නේ නැතුවත් තියේ. දෙවැනි වතාවේදී මීට වැඩිය සාර්ථකයි. ඔය පළවෙනි වතාව දෙවැනි වතාව වෙනකොට සමහර විට අර කොටේ ගොඩක් නාස්ති වෙලා තියේවි. හරියටම කොහොමද නාස්ති වෙන්නේ නැතිනම් මේ කැලටි කපා ගන්න කියන දේ මනසට එන්නේ නැති වේවි. හුඟක් වෙලාවට එහෙමයි. පුහුණු වෙන්න අපි හිතමු 4 වෙනි, 5 වෙනි, 6 වෙනි වතාවට කොටයක් පුටුවක් කරනවා කියලා. ඒ වගේ වෙලාවක අන්තිමට මොකද වෙන්නේ? දකින්නකොටම අපි දැකලා තියෙනවද ඕනම ශේස්ත්‍රයක පින්වත්නි හොඳට පරිණත වෙච්ච අය කියලා අපි යාළුවෝ කියනවා. ඒ වැඩේ කරලා හොඳට පුහුණු වෙච්ච අයට හරි පුදුමයි වෙලාවකට දකින්නකොට මේ කැල මෙතනින් කපන්න, මේ කැල මෙතනින් අයින් කරන්න, මේක මෙහෙම කරන්න, මේක මෙහෙම කරන්න, දැන් මේ පැත්ත ගාන ගමන් අර පැත්ත මේවා කරන්න, ඔන්නෝම වේගෙන් ඒ වැඩේ කරන්න දන්නවා. ඒ දන්නවා කියන එකේම තේරුම මොකද්ද? ඒ දන්නවා කියලා කියන්නේ එයාට එක තැනකින් කොටේ දකින්නකොටම එයාගේ මනස පණිවිඩය දෙනවා කියන එකයි. දැන් මෙහෙම කරන්න කියලා අර ඉගෙන ගත්ත ගමන් පන්ති කාමරේ ඉගෙන ගත්ත ගමන් ඒක වෙන්නේ නැහැ. අනේ මේ ටික අපි කොහොම හරි තේරුම් ගමු. තේරුම් ගත්තොත් අපිට පුළුවන් වෙනවා ලොකු දෙයක් කරගන්න. ඔය පන්ති කාමරේ ඉගෙන ගැනීම කියලා කියන්නේ කල්යාණ මිත්‍රය ආශ්‍රය කිරීම සහ පොත්පත් කියවීම කියන එක විතරයි. මේ වඩුමඩුවට ඇවිල්ලා මේ පුටුව හදන්න පුරුදු වෙනකොට පුරුදු වෙන වාරයක් ගානේ ඒ මානසිකාරය හැදෙනවා. මේක මෙතනින් මේක කරන්න, මේක කරන්න කියලා ඉක්මනට කරන්න. වර්ධින තැන්වලදී මේ මානසිකාරය එනවා මෙහෙම කරොත් වර්ධිනවා කියලා. ඒක හරි ප්‍රබල தத்துவයක් අපේ පින්නත්නේ. ඒක අපි තේරුම් ගන්න ඕන දෙයක්.
එතකොට අපේ වඩුමඩුව තමයි අපේ කොට තමයි මේ අකුසල් සහිත හිත් මේ අකුසල් සහිත සිත් වල තියෙන අකුසලයන් හිමින් සැරේ අයින් කරලා කුසලයන් වර්ධනය කරලා ඊට පස්සේ අකුසලයේ ආය නැගිටින්නෙම නැති තත්වයට පත් කිරීම තමයි මේ වඩුමඩුවේ වැඩේ අටුව පුටුව කරන්න පුළුවන් තැනක් වඩුමඩුව කියලා කියන්නේ ඉතින් මේ කොටයක් අරගෙන ඒ කොටේ අනවශ්‍ය තැන් අනවශ්‍ය කෑලි අයින් කරලා අවශ්‍ය කෑලි පාවිච්චි කරලා ලස්සනට පුටුවක් හදනවා වගේ මේ අකුසලයෙන් පිරිච්ච හිතේ තියෙන ඒ අකුසල් ටික අයින් කරලා කුසලය ඉස්මතු කරගෙන මොකද කරන්නේ අපූර්වත්වයෙන් යුක්ත මාර්ග සිතක් සකස් කිරීම. ඉතින් ඒකට තමයි මේ සම්ප්‍රජානන ඔක්කොම ටික. අර පුටුව හදන කෙනා ඉස්සෙල්ලාම වරද්ද 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 ඒ වැඩේ කරනවා. ඒ වැඩේ කරනකොට දෙවෙනි දවසේ වෙනකොට පළවෙනි වැරද්ද ආයෙ කෙරෙන්න හේතු වෙන්නේ නැහැ. කොහොමද මේ වැරද්දෙන් අත මිදලා ඒක කරන්න කියලා දෙවෙනි අත්දැකීමේදී එයාට තියෙනවා. පළවෙනි අත්දැකීමේදී ඒක අරගෙන දෙවෙනි අත්දැකීම ලැබෙනකොට එයාට තියෙනවා ඒ දැනීම. ඒක දෙවෙනි සැරේ වරද්ද ගන්න නැහැ. වැරදීමට ඇදේට කැපුණා නම් එතකොට මේ තැනදී මේ විදිහට වැඩ කරන්න ඕනේ. මේ තැනදී මේ විදිහට වැඩ කරන්න ඕනේ. මේ වගේ දේවල් එයාට හොඳින් එයාගේ මනසට එනවා. මං ආයෝ නම් ඔතන වරද්ද ගන්න නැහැ කියලා අපි යමක් කරන්න ගියාම කියනවා. අන්න ඒ වගේම උත්සාහ කරන්න ඕනේ. ආර්ය අෂ්ටාංග මාර්ගයට අදාළ ක්‍රියාවලිය අපි තුල අරගෙන යන්න ඕනේ. එහෙම අරගෙන යනකොට ගෝචර සම්පජානනයට අදාළ ක්‍රියාවලිය අපි සිද්ධ කරන්න ඕනේ. අසම්මෝහ සම්පජානනයට අදාළ ක්‍රියාවලිය අපේ තුලින් අපි අධ්‍යක්ෂක ඒක තුල ඉඳ බලන්න ඕන. වරදිනවා එතකොට. අසම්මෝහ සම්පජානනයේ පැත්තක තිබ්බාවේ සාර්ථක සම්පජානනයකින්වත් ඉන්න බැරි තත්යකට පත් වෙනවා. එහෙම ඒවා වරදිනකොට නැවත නැවත සිද්ධ කරමින් අත්දැකීම් ලබා ගන්න ඕනේ. එහෙම අත්දැකීම් ලබා ගන්නකොට අපේ පින්වත්නි කිසිම ගැටලුවක් නැතුව හැකියාව තියෙනවා අපිට ඔය කියන වැඩපිළිවෙලට අවතීර්ණ වෙන්න. කුමන වැඩපිළිවෙලද ඔය කියන ආකාරයට අපේ මානසිකාරය සකස් වෙනවා ටික අර පුටුව හදනවා වගේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වරද්දන් නැතුව පාවිතා කරන්න පුළුවන් මානසිකාරය ටික හැදෙනවා. ඉස්සෙල්ලාම සාර්ථක සම්ප්‍රදායන්ට අදාළ මානසිකාරය හොඳින් හැදෙනවා. එතකොට කරන්න දෙන්නේ නැහැ අසාර්ථක දේවල් කරන්න මේ මනස ඉඩ දෙන්නේ නැහැ. ඉක්මනට හරියට නිකන් හිතා හිතවත් කල්යාණ මිත්‍රයෙක් ඇවිල්ලා කියනවා වගේ. ඕවා කරන්න යන්න එපා. ඔය වචනයෙන් වැරදි කරන්න එපා. ඔය විපාක මෙන්න මේවා. ඒවා නවත්ත ගන්න විදිහ මෙන්න මේ විදිහයි. ඕවා දිගින් දිගට වෙන දේවල් ඒවා නවත්තගත්තේ නැත්තම් සංසාරික ජීවිතේ මේ වගේ වෙනවා කියලා අපාය බය ගැන කියලා දෙනවා. නවත්තන ආකාරය කියලා දෙනවා. ආදීනව කියලා දෙනවා. ආනිසංස කියලා දෙනවා. මේ වගේ බොහෝ දේවල් අපිට කියනකොට අන්න අර වැඩේ නවත්තන්න හිතෙනවා. අපි කරන්න ගිය වැරදි වැඩේ අපිට නවත්තන්න අවශ්‍ය කරන සිත් පහල වෙනවා. අන්න ඒ කල්යාණ මිත්‍රයෙක් ඇවිල්ලා ඒ විදිහට කියාගෙන යනවා වගේ තමන්ගේ හිතේම තමන්ගේ මානසිකාරයේම තමන්ගේ චිත්ත පරම්පරාවේ අඩංගු වෙච්ච කලින් හඳුනාගෙන නැති වෙච්ච දත්ත මේ වැඩේ නවත්තන්න අවශ්‍ය කරන මේ වැරදි වැඩේ නවත්තන්න අවශ්‍ය කරන දත්ත ටික තමන්ගේ ඇතුළෙන් වෙන්න පටන් ගන්නවා. හරිද? තමන්ගේ ඇතුළාන්තයෙන්ම ඒ දත්ත ටික එන්න පටන් ගන්නවා. අන්න ඒක තමයි අපි බලාපොරොත්තු වෙන தত্ত্বය. ඒක තමයි අපි බලාපොරොත්තු වෙන தত্ত্বය පින්වත්නි. ඒ මානසිකාරය තමයි හදාගන්න ඕනේ. එහෙම වුණොත් එහෙම ඊට පස්සේ තමන්ව පාලනය කරන්නේ තමන්ව මේ ගමන අරගෙන යන්නේ කවුරුවත් නෙවෙයි තමන්ගේම මානසිකාරය. එන්න එහෙනම් මේ වැඩපිළිවෙල අපි බොහෝ වශයෙන් කතා කරපු මේ වැඩපිළිවෙල තමන්ගේ මනසට ගෝචර වෙන විදිහට තමන්ගේ මනසින් ක්‍රියාත්මක වෙන විදිහට හදන්න තියෙන ක්‍රමවේදය තමයි අත්දැකීම, පුහුණුව, භාවිතය, නැවත නැවත භාවිතය, බහුලව භාවිතා කිරීම. එහෙම කරන්න ටික හරියටම වැඩක් කරන්න පුරුදු පුහුණු වෙනවා වගේ පින්වත්නි සාර්ථක සම්ප්‍රජානනය කැඩෙන්නේ නැති වෙන තත්යකට තමන්ගේ මනසපත් වෙනවා.
එහෙම ඉස්සරහට යනකොට ඊට පස්සේ හැම දෙයකටම විසඳුම ආර්යශ්‍රේණික මාර්ගය තුලින්ම ගණ්ඩ පුරුදු වෙනවා. අර ගොඩාක් පුරුදු වෙච්ච අය අතිනුත් වෙලාවකට වැරදි වෙන්නේ නැද්ද? ආ වැරදි වෙනවා. නමුත් එයා හොඳටම දන්නවා වැරද්දුනා කියලා. පොඩි අඩුපාඩුවක් වුණා නම් අපි කියන්නේ පොඩි මිස්ටේක් එකක් වුණා කියලා කියන්නේ හොඳට හැම දෙයක්ම කරගෙන යන අයටත් වැරදිනවා. එහෙනම් ඒ වගේ තමයි හොඳට පුහුණුව ලැබුවත් වෙලාවකට වැරදිනවා. හැබැයි ඒ වැරදීම් නිවැරදි කරගන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල ඒ පින්වන්ත අය තුළ නිබඳව තමන්ගේ මනසින් මතුවෙලා එනවා. ධර්ම කරුණු අරගෙන ඒ ධර්ම කරුණු මේ සම්ප්‍රජාන හතරට අදාළ වෙන ධර්ම කරුණු අනුව ඉරියව් පවත්වන්න පුහුණු කරන්න ඕනේ. මේක එක්තරා පාඨමාලාවක් විදිහට දකින්න. මේක එක්තරා තමන්ගේ පැත්තට තියෙන අභියෝගයක් විදිහට දකින්න. අභික්ඛන්තේ පටික්ඛන්තේ ආලෝකිතේ විලෝකිතේ සම්මිජ්ජිතේ පසාරිතේ සංඝාටිපත්ත චීවර ධාරණේ ආදි වශයෙන් තියෙන මේ හැම ඉරියව්වක්ම මේ විදිහට කරගෙන යන එක පුහුණුවක් විදිහට කොච්චර පුළුවන්ද කියලා උත්සාහ කරන්ඩ අපේ පින්වත්නි අමාරුව තේරෙන්නේ වැඩ කරන අයට. අර පුහුණු වෙන අයට තමයි අමාරුව තේරෙන්නේ වැඩේ. පුහුණු වුණාට පස්සෙත් සමහර වැඩ කළ යුත්තේ අමාරුවේ. පුහුණු වුණා කියලා වැඩ ලේසි නෑ. ඒ වගේ ලෝකේ තියෙන අමාරුම වැඩේ නිවන් දකින එක. ඒක නිවන් දකින එක පැත්තකින් තියලා මිනිස්සු වෙලාවකට කුඹුරු කොටනවා, පොල් කඩනවා, ඔක්කොම කරනවා. ගොඩාක් අමාරු වැඩ කරනවා. එතකොට ඉතින් ඒ ජීවත් වෙන්න. නමුත් නිවන් දකින්න පිළිවන් කෙනෙකුට අර වැඩ ඔක්කොම නවත්තලා දාලා වුණනම් පැවිදෙන්න පුළුවන්. නමුත් එහෙම වෙන්නේ නැත්තේ ඒක ඊට වැඩි අමාරු වැඩක් කියලා දන්න අය. ඒක ඊට වඩා අමාරු වැඩක් කියලා දන්න අය. ඉතින් මේවා ගැන අපි ඉතාම හොඳින් නැවත නැවත විමසා කටයුතු කරන්න ඕනේ. ජීවිතේ සාර්ථක කරගන්න තියෙන එකම මාර්ගය ඔය මානසිකාරය මොකක් හරි ධර්ම කරුණක් අරගෙන ඔය මානසිකාරය හදාගන්න ඕනේ. අඩුම ගානේ මරණය ගැන හරි මරණය ගැන උපරිම වශයෙන් දන්නා වූ නුවණක් පහළ කරගෙන ඒ නුවණට අදාළ සිහිය පවත්වාගෙන යන්නට හැකියාවක් තියෙනවා නම් ලොකු ප්‍රතිඵලයක් ඇතර තියෙනවා. මොකද අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ ත්‍රයම මතුවෙනවා මරණය තුළ. මරණය පිළිබඳව සිහිය නිබඳව තියෙනවා නම් ත්‍රිලක්ෂණය මතුවෙනවා ඒක තුළින්, ඒ සිහිය තුළින් ගත කරන හැම නිමේෂයකම. මොකද හැම නිමේෂයක්ම මරණයට පත් වෙන්නේ නැහැ කියලා කියන්න බෑ අපිට. එහෙනම් ඒ හැම නිමේෂයක් තුළම මරණයට පත් වෙන ස්වභාවය ගැබ් වෙලා තියෙනවා. මේ කතා කර කර ඉන්න ගම මේ විදිහට බණ කියලා කී ඉන්න ගම මා මෙහෙම පැතර ගිහිලා අපි හිතමු යම් කිසි වෙලාවක එහෙම S2 පියවිලා S2 උඩට ගිහිලා පැත්තකට යනවා බලාගෙන ඉන්න බලනවා මේ මොකද කියලා. එහෙම වෙච්ච මරණ ඕන තරම් තියෙනවා. හරි, අද මේ වර්තමාන කාලේ එවැනි මරණ ඕන තරම් තියෙනවා. එහෙම ස්වභාවයකින් යුක්ත ශරීරයක් අපි මේ පාවිච්චි කරන්නේ. දැන් මේක කියනකොටම මොනවා කියනවද මන් දන්නේ නැහැ මේ හාමුදුරුවෝ කියලා. ගෙදර දරුවෙක් එහෙම කිව්වොත් එහෙම මොනවා කියනවද කටවහගෙන ඉන්නවා කියලා කියන. ඇයි බය? ඒ තරම් අපි මේ ඇත්තට මුණ දෙන්න බයයි. හරිද? ඒ ඇත්තට මුණ දෙන්න එහෙම කිව්වා කියලා මැරෙන්නේ නැහැ. හැබැයි එහෙම නොකිව්වා කියලා මැරෙන්නේ නැතුව ඉන්නෙත් නැහැ. කිව්වා කියලා මැරෙන්නෙත් නැහැ. කිව්වා කියලා මැරෙන්නේ නැතුව ඉන්නෙත් නැහැ. ඔවා කිසි තේරුමක් නැති පදනමක් නැති දේවල් ඒ තරම් පටු තැනකට අපි යනවා. ඒකයි මං කියන්නේ ටිකක් හිතුවක්කාර වෙන්න කියලා. මොනවටද හිතුවක්කාර වෙන්න ඕන? ඔය සම්මතය කඩාගන්න මිසක්ක මේ අකුසල් වලට හිතුවක්කාර වෙන්න කියලා නෙවෙයි කියන්නේ. සම්මතයක් එක්ක ආපු නොයෙකුත් පටු දේවල් තියෙනවා පින්වත් නේ අපේ සමාජය තුළ. මෙහෙම කියන්න හොඳ නෑ, යන්නම් ගිහිල්ලා එන්නම් කියන මිසක් යන්නම් කියන්න හොඳ නෑ. ඔය වගේ ඔය තියෙන්නේ තව මිත්‍යා දෘෂ්ටික දේවලුත් තියෙනවා. හුණු කෑ ගැහුවොත් යන්න හොඳ නෑ, බල්ලා කනපට ගැහුවොත් යන්න හොඳ නෑ. බල්ලා කනපට ගහපලා ගිහිල්ලා බලන්න. හරිද? හොඳට බලන්න, මොනුත් ප්‍රශ්නයක් නෑ. හැබැයි ප්‍රශ්නයක් තියෙනවා. තියෙන්නේ එදාටම වෙන්න තියෙන දෙයක් තිබිලා ඔය බල්ලා කනපට ගහපු දවසෙම ඒක වුණොත් එදාට මතක තියාගෙන ඉන්න ලොකු මිත්‍යා දෘෂ්ටියකට වැටෙන්නට පුළුවන්කම තියෙනවා. ඒකමයි මේක වුණේ කියලා.
එහෙම වෙච්ච අයට ලේසියකට ගලවන්න බෑ. මොකද ඕන වෙලාවක නරක දෙයක් වීම හොඳ දෙයක් වීම කියන එකේ සම්භාවිතාව දෙකෙන් එකයි. ඉතින් එහෙම බැලුවොත් එහෙම බල්ලා කනපිට ගහන්න නැතුව ගිහිල්ලා අනතුරු වෙච්ච කොච්චරක් තියෙනවද? ඒවා එකක්වත් පේන්නේ නැහැ. ඒකෙන්ද පටුම පටු තැනකට ජීවිතය දාගන්නේ නැතුව ගැඹුරු මානසිකත්වයකට, ඉතාම ඉහළ මානසිකත්වයකට පත්වෙන්නට අවශ්‍ය කරන වැඩපිළිවෙල තමයි අපි හැම නිමේෂයකම සකස් කරගත යුතු තියෙන්නේ. එතකොට කොයි විදිහකින් හරි මේ කියන තැනට අපේ මානසිකාරය උපරිම වශයෙන් හදාගන්න ඕනේ. උපරිමයක් කොට මේ මානසිකාරය හදාගන්න මේ පිළිබඳ සිහිය තියාගමු අපි. ඒ කියන්නේ මානසිකාරය හැදුවේ නැත්තම් වැඩේ වෙන්නේ නැහැ කියලා. කරන දේ කරනවා කියන තැනට නෙවෙයි, කෙරෙන දේ කෙරෙන්න ඕන තැනට හදාගන්න ඕන කියන එක. හරිද? කෙරෙන දේ කෙරෙන්න ඕන තැනට හදාගන්න. ඒ කියන්නේ මානසිකාරය හැදුවොත් කෙරෙන එක නවතින්නේ නැහැ. මානසිකාරය හැදුවේ නැත්තම් කෙරෙන එක කෙරෙන්නේ නැහැ. කෙරෙන්නේ නැහැමයි. ඒක තමයි මෙච්චර වෙලා මේ කතා කරපු දේවල් වල අපි ඉතුරු වෙලා තියෙන කෙටි කාලයක් ඉඳ මේ වගේ අපි මාතෘකාව මේ පැත්තට යොමු කරගමු. මොකද මේක කරන්න ඕනේ කියලා. මොකද අද දවසේ ප්‍රමාණවත් මේ මාතෘකාව ගැන කතා කරලා ඉවර කරගන්න. ඒකෙන්ද සිහිය තියාගත යුතු කාරණාව. හරි. සිහිය තියාගත යුතු කාරණාව තමයි සිල් රැකෙන විදිහේ මානසිකාරය. හරි. එතකොට සිල් රැකෙන විදිහේ මානසිකාරයක්, ඒ වගේම සමාධිය වැඩෙන විදිහේ මානසිකාරයක්. මේ මානසිකාරය තමයි මූලික වෙන්න ඕනේ. එතකොට ප්‍රඥාව එකතු වෙන විදිහේ මානසිකාරයක්. සාර්ථක සම්පජානනය ඇති වෙන විදිහේ මානසිකාරයක්. ඒ වගේම සත්‍ප්‍රාය සම්පජානනය ඇති වෙන විදිහේ මානසිකාරයක්. ගෝචර සම්පජානනය ඇති වෙන විදිහේ මානසිකාරයක්. ඒ ක්‍රමයට අපි හොයාගන්න ඕනේ අපේ පින්වත්නි අපේ මේ මානසිකාරය කියන වැඩපිළිවෙල ඉතාම නිවැරදිව සිද්ධ කරගන්න ඒක හදාගන්න තමයි මෙච්චර දේවල් අපි අද දවසේ කතා කරන්නේ. ඒතකොට කරුණු දැනගන්න කොහොමද මානසිකාරයක් හදන්නේ? ඒකට ඕන දත්ත ටික අපේ චිත්ත පරම්පරාවට ඇතුල් කරගන්න. මෙතන ඒවා හේතු වෙන විදිහට හදාගන්න. එහෙම කියන එක හරීම ධර්මානුකූලයි. ඇතුල් කරගන්න, එකතු කරගන්න කියන්නේ නැතුව ධර්මානුකූලවම කතා කරනවා නම් පින්වත්නි මේ මොහොත ඊළඟ මොහොත නිර්මාණය වෙන්න හේතු වෙන විදිහට අර දත්ත හදාගන්න. වෛද්‍යවරයා රෝගියෙක් දැක්කම රෝගය හඳුනා ගන්නට හේතු වෙන මානසිකාරයක් ඇති වෙන විදිහට අතීතයේදී ආගේ මානසිකාරය සකස් කරගෙන තියෙනවා. හරිද? ඒ දත්ත හේතු වෙන විදිහට යෙදිලා තියෙන්නේ. ඒ කියන්නේ කොහේවත් තැම්පත් වෙලා නෙවෙයි, තැම්පත් වෙලා තියෙනවා කියලා ගත්ත ගමන් එතන ආත්මීය තැනක් බවට පත් වෙනවා. ලෝකේ එක දිගට තියෙන තැනක් වෙනස් වෙන්නේ නැතුව තියෙන තැනක් ආත්මීය තැනක් නැහැ. ඒ වගේම නিত্য තැනක් නැහැ නිර්වාණ සාන්තිය හැරෙන්නට. ඉතින් එහෙමනම් අපි හැම නිමේෂයක්ම අපේ ජීවිතයේ ඔන්න ඔය මානසිකාරය හදාගන්න ඕනේ. ඒ මානසිකාරය හේතු වෙවි පින්නත්නි අපිට අවශ්‍ය කරන වැඩපිළිවෙල සකස් කරලා දෙනවා. හරියටම ළඟ ඉන්න කල්යාණ මිත්‍රයෙක් ඇවිල්ලා අවවාද දෙනවා වගේ මගේම හිත මට කරන්න ඕන දෙයට මාව තල්ලු කරලා ඇදලා තල්ලු කරලා දාන හොඳට බලන්න. අකුසලයේත් එක්ක සංසන්දනය කරලා අපිව තල්ලු කරලා දාන හැටි අකුසලයට ඒකට අත්දැකීම් වැඩි. ඒකින්ද ඒකත් එක්ක සංසන්දනය කිරීම ඉතාම අවශ්‍ය දෙයක්. ඒකට බොහොම අත්දැකීම් වැඩි. මොහොතකට හිතන්න මම මේ කියන දේ මොකක්ද කියලා. අත්දැකීම් වැඩි කියලා කියන්නේ අපේ පින්වත්නි හැම වෙලාවෙම වගේ හැම නිමේෂයකම වගේ තරහ එනකොට තරහාට අදාළ දේ කරන්න, මගේ තරහ නැති කරන්න මට අහවලාට බයින්න ඕන කියන දත්තනම් එන්නේ. මට හේතු වෙන්නේ ඒ වගේ දත්තනම් මේ තරහින්ද ඇති වෙන දුක නැති කරන්න බයින්න කියලා නම් එන්නේ. ඒක කරන්න නිකන් නෙවෙයි, ඒක කරන්න ඇතුලෙන් එන තල්ලුව මතකයි නේද? ගිනි අරන් වගේ, ගිනි තියලා වගේ ඇතුල නිකන්. එතකොට ගිනි තියලා වගේ මේ
අත්තපය තමන්ගේ මේ පාලනයකින් තොරව මට වැඩිය හයිහත්තිය තියෙන කෙනෙක් මගේ ළඟට ඇවිල මාව බෙල්ලෙන් අල්ල තල්ලු කරගෙන යනවා වගේ ඒ වැඩේ කෙරෙන මට්ටමට මාව ඇදගෙන යනවා. ඕක මොකවත් ඕනේ ආහාරයක් ගැන ආසාවක් ඇති වුණාම බලන්න පොට මේ මානසිකාරය කොච්චර වැඩ කරනවද. අතීතයේ රසවින්ද ආහාරයක් දැක්කහම ඒ ආහාරය තියෙන තැනට අපිට අපිට අගුණයි කියලා මේ ආහාරය ඒ ආහාරය තියෙන තැනට මාව තල්ලු කරගෙන තල්ලු කරගෙන තල්ලු කරගෙන යන හැටි ගිහිල්ලා බෑ කියද්දි එපා කියද්දි මේ අත් වැඩ කරලා ඒ අත්වලින් මේ ආහාරය ඔසවලා ඒක මුවද්වාරයට ගෙනල්ලා කටින් හපලා ඉරලා අඹරලා දිවේ මේක වදිනකං ආයක් දිවෙන් පල්ලෙහාට ගියා උගුරෙන් පල්ලෙහාට ගිය ගමන් අපරාධි කෑවේ කියලා හිතෙන්නේ. ජීවිතේ කොච්චර දේවල් ඒ වගේද මට වැඩිය හයිහත්තිය තියෙන බාහුබලය තියෙන පුරුෂේ ඇවිල්ලා මාව මේ වැඩේට ඇදලා දානවා වගේ අකමැති වැඩ කරවන ගතිය අපි අත්දැකලා තියෙනවා පින්නත්. අකමැති වැඩ කරවන ගතිය අපි අත්දැකලා තියෙනවා නේද? ඒ ක්‍රමයටම කැමැති වැඩ කරවන ගතියට එනවා. ඒ ක්‍රමයටම කැමැති වැඩ කරවන ගතියට එනවා. අන්න ඒක තමයි අපේ පැත්තෙන් අපි ඇති කරගත යුතු තත්ත්වය. ඒක තමයි අපේ පැත්තෙන් අපි ඇති කරගත යුතු තත්ත්වය. ඒක තමයි අවශ්‍ය කරන තත්ත්වය. දැන් කුසලය ඔය අකුසලයේ ක්‍රියාත්මක වෙනවා වගේ අකුසලයේ එන්නේ රත් කරගෙන. හැබැයි කුසලයේ එන්නේ රත් කරගෙන නෙවෙයි. මේ දෙකේ වෙනසක් තියෙනවා. කුසලයේ එන්නේ තල්ලු කරගෙන හරියට ඔන්න සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු කාරණා දෙක අපිට තේරෙන්න ඕනේ. මනෝ පුබ්බංගම ධම්මා මනෝ සෙට්ටා මනෝමයා කියන ගාථා ධර්ම දෙකේ කරපු පාප ධර්මයන් එන්නේ රිදවගෙන හරකගේ පිටිපස්සගෙන කරත්තේ වගේ පස්සෙන් එනවා. දුක් දීගෙන එනවා. යහපත් සිතුවිලි ඇති කරගෙන යහපත් දේ සිද්ධ කරපු ඒවා එන්නේ හැම නැල්ල වගේ ගැලවෙන්නේ එනවා. එන්නේ හෙවනැල්ල වගේ කියලා කියන්නේ බරක් නැහැ. තියනවද කියලාවත් දන්නේ නැහැ. අන්න ඒ වගේ තමයි මේ කුසල විපාකය තමන් තුළට ඒ කුසලය වර්ධනය කරපු තේ හින්දා කුසලය නැවත නැවත සකස් වෙවි තමන් ළඟට එතනින්ම පහළ වෙන්නට මේ විදිහට සකස් වෙනකොට මානසිකාරය තල්ලුවක් තියෙනවා. දැන් බලන්නකෝ සමහර කට්ටිය කොච්චර අකුසලයට දාන්න හැදුවත් මාව මැරුණත් මම බොරු කියන්නේ. මාව මැරුණත් පාරේ බහැලා හිඟා කෑවත් බඩගින්නේ මැරුණත් මං අනුන්ගේ දෙයක් හොරකම් කරලා මගේ බඩ පුරව ගන්නෑ. ඒ කුසලයේ තියෙන ප්‍රබලත්වය මහා බෝධිසත්වයන් වහන්සේ පාරමිතාවන් පුරනකොට කොයි තරම්නම් ඒ කුසලයත් එක්ක එනවද අති ප්‍රබල මානසිකත්වයක් තමයි ඒ සකස් වෙන්නේ. ජීවිතේ නැති වුණත් දාන පාරමිතාව පුරනවා. ජීවිතේ නැති වුණත් නෙක්ඛම්ම පාරමිතා පුරනවා, වීර්ය පාරමිතා පුරනවා, සීල පාරමිතා පුරනවා. ජීවිතේ නැති වෙන අතරවාරි පුරනවා එක. ඉතින් එහෙම ඒ තමයි මානසික ශක්තිය. මොනවාගේද? කුසල ශක්තිය. ඒක මානසිකාරයක්. හරිද? ඒ මානසිකාරය සකස් කරපුවාම ඒ වැඩේ වෙනවා පින්වත්. ඒතර අපේ වගකීමක් තියෙනවා මට ඉක්මනටම කෙටි කාලයකදී මේක හදාගන්න. අවසානයේ විය යුත්ත අසම්මෝහ සම්පජාන්නේ පිළිබඳ අවශ්‍ය කරන මානසිකාරය. අසම්මෝහ සම්පජාන්නේ පිළිබඳව ඇති කරගත යුතු මානසිකාරය. ඉතින් අපි මේවා හොඳින් දැනගෙන ඉතා හොඳින් දැනගෙන මෙවැනි තත්ත්වයකට අපේ චිත්තසංතානය සකස් කර ගැනීමට අවශ්‍ය කරන හැම වැඩපිළිවෙලක්ම සකස් කරගන්න ඕනේ. ඒ වගේම අපිට යම් කිසි ඉවක් තියාගන්න පුළුවන් වෙන්නත් නේ. ලෞකිකත්වය ගැන මේ අවසාන ඉතිරි පුංචි කාලයේදී පවා අපිට පොඩි දෙයකින් මතක් කරන්න පුළුවන්. අම්මා තාත්තට ඉවක් තියාගන්න පුළුවන් මගේ දරුවන්ගේ මානසිකාරය අධ්‍යාපනයේ සාර්ථක වීම සඳහා මේ වෙනකොට තියෙනවද කියලා. ඒකට බලපානවා අම්මගේ තාත්තගේ හැම හැසිරීමක්ම. අපි බලන්න ඕන තරවටු කරලා කෝටු මස් කරලා හදන්න නෙවෙයි. අම්මා තාත්තා රූපවාහිනිය ළඟ ඉඳගෙන ගොඩ වෙලාවක් පැය ගණන් ඒක තුල ඉඳගෙන
ළමයින්ට කියනවා නම් ළමයි තුලේ මානසිකාරය හැදෙන්නේ නැහැ. අම්මයි තාත්තයි දුරකතනයේම රැඳි ළමයින්ට කියනවා නම් දුරකතන ඉවත් කරන්න කියලා ළමයි තුල ඒ අදාළ මානසිකාරය එන්නේ නැහැ. ඉතින් මේවා අපි හොඳින් තේරුම් අරගෙනම කටයුතු කරන්න ඕනි. ඉතා හොඳින් තේරුම් අරගෙන කටයුතු කරන්න ඕනි. නැත්තම් අවශ්‍ය කරන වැඩේ වෙන්නේ නැහැ. අවශ්‍ය කරන වැඩේ වෙන්නේ නැහැ පින්වත්නි. මේ මානසිකාරය තමන්ගේ පැත්තෙන් හදාගන්නවා කියන කාරණාව, ඒක හදාගත්තට පස්සේ වැඩේ වෙනවා කියන කාරණාව අපේ මනසට ඇතුල් වුණොත්, මානසිකාරය හදා ගැනීම පිළිබඳ මානසිකාරයක් ඇතුල් වුණොත් ඒක තමයි අපි සාර්ථකත්වයට පත් වෙන එක මාර්ගය. ඒකයි කියන්නේ සෝවාන් පලස්ත පුද්ගලයෙක් බවට පත් වෙන්න ධර්ම ශ්‍රවණය කරෙන්න ඕනේ, කල්යාණ මිත්‍ර ආශ්‍රය කරෙන්න ඕනේ, ධර්මානුධර්ම ප්‍රතිපදාව තියෙන්න ඕනේ, යෝනිසෝ මානසිකාරය කියන මානසිකාර වැඩපිළිවෙල තියෙන්න ඕනේ. ඒ මානසිකාරය දන්නහුට දක්නහුට මම ධර්මය දේශනා කරනවා කියලත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඉතින් ඒක හින්දා මේ කාලේ හොඳ කාලයක් එක පැත්තකින් තමන්ගේ විදර්ශනාව, තමන්ගේ සාර්ථකත්වය, මානසික ස්ථාවරභාවය පරීක්ෂා කරගන්න හොඳ කාලයක්. හැම පැත්තකින්ම අසාර්ථකත්වයන් ගැන ඇහෙන මේ කාලේ, අසාර්ථකත්වයන් තුළ හැම ක්‍රියාවක්ම සිද්ධ වෙමින් තියෙන මේ කාලේ, ඒ කියන්නේ මරණයට පත්වීම, අසනීප තත්ත්වයට පත්වීම, තියෙන බලාපොරොත්තු ඔක්කොම නැති වෙන තත්ත්වයට පත්වීම, තමන් ගත්ත ප්‍රතිකාර පවා තමන්ගේ විනාශයට හේතු වෙන ස්වභාවයක් තියෙනවාය කියන ගති, මේ හැම එකක්ම ගත්තහම අපේ පින්වත්නි අපිට සිද්ධ වෙන්නේ ඉතාම දරුණු ව්‍යසනයක්, ඉතාම දරුණු ව්‍යසනයක්. ඒක හින්දා ඒ තත්ත්වයන් තුළ අපිට තියෙන්නේ මනස ඍජුව තියාගන්න, කවද හිටියත් මැරෙනවා. එන්නේ ඒ මරණයෙන් බේරෙන්න අපි බොහෝ දේවල් සිද්ධ කරගත යුතු වෙනවා. ඒකින්ද අපේ ජීවිතේ අපි අතිවිශාල කාර්යයකට මුහුණ පාන්නට ඕනේ. ඍජු මනසක් තියාගන්න ඕනම දෙයක් වෙනස් කරගන්න පුළුවන්, පැහැදිලිවම තමන්ගේ මනස ශක්තිමත් කරගත්තොත්. ඒකින්ද ශක්තිමත් මනසකින් යුක්තව කටයුතු කරන්නට හැම නිමේෂයකම තමන් කටයුතු කරන්න අවශ්‍ය කරන මේ යෝනිසෝ මනසිකාරය සති සම්පජානනය පිළිබඳව යෝනිසෝ මනසිකාරය ඇති කරගන්න, මේ ජීවිතය තුළ ධර්මය අවබෝධ කරන්න අවශ්‍ය කරන තල්ලුව තමන්ගේ තුළින්ම නිර්මාණය කරගන්න, මේ ජීවිතය සාර්ථක කරගෙන සසර ජීවිතය සුපත් කරගෙන උතුම් නිවනින් සැනසෙන්නට හැකි වේවි. ඒ සඳහා ශක්තිය, ධෛර්යය, වීරය, අධිෂ්ඨානය, වාසනාව, ප්‍රඥාව හැම දිනාටම ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හොඳයි, අද දවසේත් මේ ධර්ම දේශනාව තමන්ගේ නිවසට අරගෙන එන්නට අවශ්‍ය කරන කටයුතු සම්පාදනය කරලා දෙන්නේ අපේ පින්වත්නි ජයමග රූපවාහිනී කාර්ය මණ්ඩලයේ පින්වන්ත දරුවන්. ඉතින් ඒ අයට පුංචි හෝ කායික මානසික දුක් කරදරයක් ලැබිලා තියෙනවා නම් ඒ සියලු දුක් කරදර දුරු වේවා. මේ ව්‍යසනකාරී කාලයේදී කිසිදු අනුතුරකටපත් නොවේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඊට නොදෙවෙන කාර්යභාරයක් සිද්ධ කරලා දෙන්නේ කල්‍යාණ මිත්‍ර දායකත්වය ලබා දෙන පින්වන්ත පිරිස. ඉතින් ඒ අය වෙනුවෙනුත් අපි ප්‍රාර්ථනා කරමු. ලබා දෙන කල්‍යාණ මිත්‍ර දානයේ හේතු කරගෙන සසර වසන තාක්කල් කිසිදු පාප මිත්‍ර අසුරකටපත් නොවේවා. කල්‍යාණ මිත්‍ර ආශ්‍රය නිබඳව නිරතුරුව ලැබේවා. අවසානයේදී උතුම් නිවනින් සැනසෙන්නට හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඉතින් අද දවසේ කල්‍යාණ මිත්‍ර දායකත්වයේ වශයෙන් සඳහන් කරලා තියෙන්නේ පින්වත්නි ඕස්ට්‍රේලියාවේ වාසය කරන වෛද්‍ය අතුල කොස්ගල්ලන පුතණුවන් නිරෝෂණී කරුණාරත්න, ලේලිය ලහිත, කරණී අමිෂ්, මිනිපිරියන් හා මුණුපුරා විසින් කියලා. ඕස්ට්‍රේලියාවේ වෛද්‍ය අතුල කොස්ගල්ලන පුතණුවන් නිරෝෂණී කරුණාරත්න, ලේලිය ලහිත, කරණී අමිෂ්, මිනිපිරියන් සහ මුණුපුරා විසින් කියලා. අගෝස්තු 24 වෙනි දින 80 වෙනි උපන්දිනය සැමරූ චන්ද්‍රා කොස්ගල්ලන මවට සෙත් ප්‍රාර්ථනා කරන්නට, වගේම නැසිගිය ඩොනල් කොස්ගල්ලන පියාට හා සැම්සන් කරුණාරත්න පියාට පින් පැමිණීමට මේ කුසලය හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම DD ශ්‍රියාලතා මෑණියන්ටත්
චරතා ශර්මිලා අයසා සජීව අජිත් ඇතුළු පවුලේ සැමට සෙත් ප්‍රාර්ථනා කරන්නට මේ පුණ්‍ය ශක්තියින් හේතු වේවා කියලා. ඉතින් අපි විශේෂයෙන්ම චන්ද්‍රකොස්ගල්ලන මවට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. ඒත් එක්කම සුජීවත්ව වාසය කරන හැම දෙනාටම විදේශගත වෙලා ඉන්න ලංකාවේ ඉන්න සුජීවත්ව වාසය කරන හැම දෙනාටම දීර්ඝායුෂ වේවා. මේ ව්‍යසනකාරී කාලයේදී කිසිදු අනතුරකට පත්වන්නට හේතු නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මිය පරලෝකීය පියා ඇතුළු පියවරුන් ඇතුළු සියලුම ඥාති මිත්‍රාදීන්ද මේ පින් අනුමෝදන් වේවා. ඒ ඇත්තන්ද සුඛී සුපත් භාවයට පත් වේවා. හැම දිනාටම උතුම් ධර්මාභෝධය පිණිසම මේ සියලු පුණ්‍ය ශක්තියින් හේතු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. මෙවැනි වටිනා ධර්මදේශනා නැරඹීමට ජයමග TV YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ක්ලික් කරන්න.